අහන් වැදෙනවාද මේ ගිරිමානන්ද සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් හෝ සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් හෝ සජ්ජායනය කිරීමෙන් වැඩෙන්නේ නැහැ. ගිරව්වගේ සජ්ජායනා කරන්න පුළුවන්, කියවන්න පුළුවන්, ශ්‍රවණය කරන්න පුළුවන්, වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්ව මේක බාසෙයි යාසි. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ එක පැත්තයි, අනිච්ච සංඥා. මේකත් තියෙන්නේ මාගදී භාෂාවේ. අනිච්ච සංඥා කිව්වට හරියන්නේ නැහැ. සංඥාවේ අනිච්ච බව තේරුම් අරගෙන නිච්ච බව අයින් කළොත් අන්න භාසෙයි, අන්න භාවිතයට ගන්නවා, අන්න දෙපැත්ත, අන්න ආනපාන. තේරුණාද? එතකොට දැන් මේ බුද්ධ දේශනාවේ බොහෝ සූත්‍රවල තියෙන්නේ එක පැත්තයි, අනිත් පැත්ත නෑ. අනිත් පැත්ත අපි තේරුම් අරගෙන කරන්න ඕන. මේක තියෙන්නේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව අයින් කරන්න ඕන. අයින් වුණේ නැත්නම් දැන් ඔය අනිච්ච සංඥා කිව්ව හැටියට අයින් වෙන්නේ නැහැ. ඒක සත්‍යය නම්. දැන් මේක ධම්මවිහාරී සූත්‍රයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා, සත්‍යය බහුලෝ න අනුයුඤ්ජති, ඒ අනු න ධම්මවිහාරී.